මේ සම්යුත්ත නිකායේ බික්කු බෝධි සෝමනසික තියෙන එක හරි වටිනවා. ඒ ට්‍රාන්ස්ලේෂන් හරි පැහැදිලි. ඒකේ ස්කන්ධ වර්ග සලායතන වර්ග තියෙනවා. මට අර මතක් කරන්න කියලා හිතනවා මම හම්බෙන කට්ටියට බුද්ධ වචනේ හරි වර්ඩ් ඔෆ් ද බුද්ධ මේ පොත හරි. මේක මේ ප්‍රධාන මේ කොටස් ටික අර පාලි භාෂාවෙම ට්‍රාන්ස්ලේට් කරලා අරන් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් සිංහලෙන් හරි තියෙනවා නම් පස්සේ හදා ගන්න තියෙනවා නම් වටිනවා. ඉතින් තමයි ගොඩාක් මුළු ත්‍රිපිටකෙම නේ ලොකුයි වගේනේ. ඉතින් හැබැයි මතක තියාගන්න ඕනේ මේකේ පදයයි ඇති වෙන්නේ. යේ ධම්ම හේතු ප්‍රබව. තේසං හේතු තථාගතා. තේසං ච යෝ නිරෝධෝ. එවං වාදි මහා ශ්‍රමණෝ. යේ ධම්ම හේතු ප්‍රබව. ඒ පදේ නැවදාතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපතිස්සහරි කෝලිත ඒ අවස්ථාවේදී ස්වාමි මෝර ලැබිලා තියෙන අනිවාර්යයෙන්ම. ඉතින් මේ පදේ ලුකුවට විස්තර කරනවා නම් අවිජ්ජා පත්‍ය සංඛාර හැම කිලවත්. ඒතර එක මාර්ගඵල ලැබුවා. ඒතර එක මේක ලුකුව තේරුම් කළ දෙන එකේ ප්‍රශ්නයක් නෙමෙයි පින්වතුනි. මේක එක අර අර මෙහෙම හේතුයෙන් මේක එන්නේ කියන එක මේක පොඩ්ඩක් නිකන් තව අනිත් එක ඒකාග්‍රතාවයෙන් අර හිතන එක මතුවෙන්න ඕනේ. තව සීලය සුද්ධ වෙන්න ඕනේ ඒ ඒකාග්‍රතාවයට එන්න. ඔය ටික වුණාම නිකන් හිතන්න ඕනේ නිකන් මේක ප්‍රකට වෙනවා. අපි තමයි මේකේ අපේ මේකේ මොනවාරි ස්ක්‍රිප්ට් එකේ ප්‍රශ්නයක් මේකේ ට්‍රාන්ස්ලේෂන්ස් ප්‍රශ්නයක් ඔම ගොඩාක් නෑ එහෙම. ඒක අර අපි තාමණින් අද යන කාල සීමාවත් එක්ක කෙලෙස් ප්‍රමාණය වැඩි චංචලභාවය වැඩි. මේකක් කොටසක් කරමු පොඩ්ඩක් නිදාන සම්යුත්තේ. මම මේක නිතරම කරනවා ඉස්සර බෑ දැන් මේක මට මහාන වෙන්නත් උදව් වෙච්ච මෙදී කිරීමක්. ගල් ගියක ඉන්නකොට තීක අර ඒ පාළු ගතිය තියෙන්න ඕනේ මේවට. ඒ කියන්නේ දා ඒ රහතන වාසලා පාවිච්චි කරපු ඒ කැලේ අලිත් එක්ක උදේ මෙහෙම මේ කොටස කියලා තමයි මේ කෑල්ල මෙනී කරලා නිකන් සක්මන් කරනකොට තමයි බොම් පැහැදිලි වෙන මේ අවස්ථාවක් වුණා ඒ වෙලාවේ. ඒක මට නිකන් බුදුහාඳු ජීවමාන වුණා වගේ තමයි ඒ ධර්මයේත් එක්ක. ඉතින් ඒකත් ලොකු ධෛර්යයක් වුණා මේ අන්තිම තීරණේ ගන්න මහණ වෙන්න. ඉතින් අධ්‍යාත්මිකව හැබැයි මහණ වෙලා පස්සේ මේ අත්දැකීම අඩුයි. ගී කාල තමයි ගොඩක්ම වැඩි. මහණ වෙලා පස්සේ ඉතින් මම ඔය සමාධිය පැත්තේ දුවන්න පටන් ගත්තා හිමාලයේ එහෙම. ඒක ඉතින් අර ප්‍රශ්න වුණා මේක වැඩිනවා අර ඒ වගේ. දැන් පින්වතුන්ල හම්බෙනකොට අඩු ගානේ මේක ප්‍රැක්ටිස් වෙයයි. හැබැයි මේකේ තියෙනවා දෙයක්. මේකේ දකින්න දෙයක් තියෙනවා. මම ඒක නම් ගැරන්ටි කරනවා. ඒක මට විශ්වාසයි. බුදුහාඳුරු නියම බුදුහාඳුරු මෙතන ජීවමානව ඉන්නවා. මේ ධර්මයේ තන ඒක හරියට සුදුසු ක්‍රමයෙන් කරොත් තමන් අනිවාර්යයෙන්ම මේ බුදුහාඳුරන් ගාවට පාමුලට ඒ කියන්නේ ධර්මයට. තමන් ධර්මයේ දකින්නවා කියන්නේ සැකයක් නැතිවීම කිසිම. ඒක තමන් ෂුවර් මෙතන. සැකයක් නැහැ මේ ඥානීය පිළිබඳේ දැන් ඒක ඇත්තට මේකයි විමුක්තිය කියන එක. මේක විපස්සී බුදුහාඳුරන් කියපම මේක මම මිනී කන් එකට එකපාරට මෙන්න it passes away and it is reborn yet it does not understand this gift. මේක බුදුහාඳුර කියනවා භික්ෂුන් වහන්සේලාට මට මෙහෙම තේරුමක් ආවා කියලා. මොකක් පවතිනකොටද මේ ජරා මරණය සිද්ධ වෙන්නේ? දැන් නාකි වෙන එක වෙනවා. එහෙම ජරා මරණය ඉදිරියට සිද්ධ වෙන්නේ මොකක් පවතිනකොටද කියලා හිතන්න පටන් ගත්තා බුදුහාඳුර. මොකක් හේතු කරන්ද මේ නාකිවීම මරණය සිද්ධ වෙන්නේ? මොකද මට මෙම පන්තියකගේ උත්තර දෙන්න මම බලාපොරොත්තු නැහැ පින්වතුනි. මට මේ පින්වතුන්ව හිතවන්න ඕනේ. ඒ හිතන එක ඇක්ටිවේට් කරන්න ඕනේ. දැන් මම උත්තර දුන්නා කියලා මට හිතෙන්නේ නැහැ පින්වතුන්ලා තේරුණා කියලා. තේරෙනවද පින්වතුනි? මම ආවේ දැන් මෙතනට ඒක මනසෙන් තුන්වෙනි මෙතන ඇසෙන් මේ ඔළුවෙන් දකින්න එක දැන් ඒක මම ට්‍රයි කරනවා ටිකක්.
තේනනේ දෙ කියන්නේ මේක වැඩිය ගොඩක් තේරුම් කරගන්න එකක් නෙමෙයි තියෙන්නේ එතන තියෙන විදියටම ඒක නිකන් ටිකක් නිෂ්කලංකව කල්පනා වෙනකොට අමුතු කල්පනා වැටහීමක් පැත්තකට යන්න පැත්තක් තියෙනවා මොලේ ඒක අපේ තාම ඇරිලා නැහැ ඒකට ඒකයි පාළෝ නිෂ්කලංක වාතාවරණයක් කලක් තිස්සේ ඕනේ ඇත්තටම By what is mukhin the aging condition? इतर परिसम विमसीमिंग मटे वैटहिमा कावा कीना बुद्धान रो प्रज्ञा वावा कीनो परिसम वैटहिमिंग के परिसम विमसीमिंग ते का मैं विला पेनो तमंग मेह में ना कीनो मैं मुखा कुने हिंदा देख विन निकेला तमंग हितनो जाना लोग कहते हैं पेन ने पाठ में आउर दो हाथलीम पसे කන්නාඩි පාවිච්චි කරනවා නේද? නාකි වෙන එකේ ලක්ෂණයක්. එතකොට ඇඟේ ශරීරයේ මොකක් හින්දාද? හරි දා අම්මගේ ශරීරයේ අම්මගේ තුල පිහුණා ලෝකයට ඊට පස්සේ ඔහම ඒ උප එළියට ආවා ඒ ඇඟ තමයි මෙහෙම වෙනස් වෙවි When there is birth, there is aging and death. නාකිවීම මරණය උප්පත්තියෙන් හේතු කරන් තමයි ඊට පස්සේ ප්‍රශ්න කරනවා වෙන් මොකක් තිබ්බමද මේ උප්පත්තියන්නේ පරිස්සමෙන් විමසනකොට බුදුහන්දුන්ට කියනවා වැටෙනවා කියලා භවයේ තියෙනකොට තමයි උපත් දෙන්නේ කියලා. අර වෙලාව අපි සක්මන් කරනකොට මෙනී කරා සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය ජාති. සංකාර කර්ම රැස් කරගෙන ගියාම ඒකේ විපාක දෙන්න ඒ තල ඒ භූමි. එතකොට ඒ කර්ම තියෙන හින්දා තමයි කර්ම භවය. කර්ම ඒක තමයි ඒක ඵල දෙන්න අර විඥානය එතකොට මේකත් කෙලිම දකින්න ඒවා නොතිබෙනවා නම් කොහොමද කිසි තැනකට හිත යන්නේ අන්තිම හොස්මට හිත පීටන්න පුළුවන් මේක තමයි හේතුව හොම පොඩ්ඩක් ටිකක් තමන් ටිකක් කිඳා බහින්න දෙන උත්තරේ හයියෙන් එනවා කියන්නේ හරි උත්තරේ නෙමෙයි ඉක්මනට එනවා කියන්නේ එතකොට මේ උත්තරේ ගැඹිරත්වය ගැඹුරත්වය මදි පිංවතුනි අර යට ඇතුලේ තියෙන විශේෂ මොලේ පාවිච්චි වෙලා නැතා නෝක තමයි එක්සර්සයිස් කරන්න අපි බලන්නේ දැන්. ඔතන ඒක කරනකොටයි ඔය යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යෝනිසෝ. හයියෙද මේ හිමීට ගැඹුරෙන් හිතන එක තමයි යෝනිසෝ වෙන්නේ. ඊට පස්සේ ඔක දිගට මෙනවා උපාදානයේ මේකට හේතු වෙනව මොම මිනී කරන ඔතන දැන් ඔහම ඔය මිනී කරන එකදී ඕක හුරුවට ඔය දිගට ඉවර වුණාම දැන් එකයි ඔය සූත්‍රයක් ගත්තම ඔක දිගටම බලන්න පින්වතුනි මම ඔක ඔය දැන් ටෙස්ට් එකක් දුන්නේ එහෙම කරනකොට ඔය ඔක්කොම කියවෙන්න ඕනේ ඔය එක තැනකින් යම් දෙයක් එන්න පුළුවන් හැබැයි අර හුරුව පුරුදු වෙනවා ඔළුවට ඒ හිතන හුරුව තමන්ට පුරුදු වෙනවා ඊටවතේ හොමම ඒක මිනී කරන් යනවා දිගටම ඔක්කොම අනිත් අංග වලට ඊටවතේ ඔරිජිනේෂන් මේ හට ගන්නවා කියලා අවබෝධ වුණා කියලා. ඊටවට අනිත් පාර මිනී කරනවා මොකක් නැති වුණාමද මේ ජරා මරණය ඒ කියන්නේ ජරා මරණය නැති වෙන්නේ. දැන් මේක තිබ්බේ නැත්තොත් මේක වෙන්නේ නැහැ කියලා වෙන්නේ කියලා කල්පනාවට පටන් ගත්තලු. එතකොට මහණෙනි පරිස්සම් විමසීමෙන් මට ඥාන ශක්තිය ආවා ඔය විශේෂ ප්‍රඥාව ආවා කියනවා. උප්පත්ති නැතිකොට ජරා මරණයට හටගන්නේ නෑ. ඒ කියන්නේ මේ විදිහට පහළ වෙන්නේ නැතිකොට උප්පත්තියක් සිද්ධ වෙන එක දැන් මැවිලා ටිකක් හිතෙන්න ඕනේ.
ඉපදුන්නේ නැත්te එක හිස් තැනක් වගේ එතකොට නියම ඉපදෙන්නේ නැහැ කියන්නේ නිකන් ඒ හිතනවත් එක්කම අර උඩ හුස්මෙන් යන හුස්මත් එක්ක රිලැක්ස් වෙනවාද කියලා බලන්න ඒ රිලැක්ස් කරගෙන අර හිතන එක තව රිලැක්සේෂන් එක වැඩි කරන විදියට හිතන්න බලන්න ඕනේ අනිත් පාර සූත්‍රයක් ලැබුණාම මේක කරන්න පුළුවන් මේකේ පොඩි අයිඩියා එකක් වන්දොන්නේ කවදා හරි මේ බුදුහාඳුර ගාව මිඳගෙන ඒක තව දිගට ඕකත් පිළිවෙලට ඔහොමම නැවති නැවති යන්න ඕම හිමීට නිස්කලංක කර කර බලන ක්‍රමේ වඩා ගන්න බලන්න ඕනේ.